නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ශ්‍රී ලංකාස් number 1 computers. එදින් ඔබ අපි කවුරුත් දන්නවා ආසියානු ක්‍රිකට් තරගාවලිය ආ අතරත් උණුසුම් වෙමින් පවතිනවා. එදින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගය කවුරුත් අවධානයට ලක් වෙච්ච තරගයක්. ශ්‍රී ලංකාව එම තරගයෙන් පරාජයටපත් වුණත් ඉන්දියානු කණ්ඩායමට අමතක නොවෙන්න පන්දු යවීමක් යොමු කරේ. දුනිත වෙල්ලාලගේ විසින්. එදින් කවුරුත් දන්නවා අවුරුදු 20ක මේ පුංචි තරුණයාගේ හැකියාව කොයිතරම් දියුණුද කියලා. පන්දුයෙන් විතරක් නෙමෙයි පිටතනොත් වැඩදාන දුනිත් වෙල්ලාලගේ අපේ රටට සිටින සම්පතක්. එදින් ඒ තරගයෙන් පසු ගොඩක් දෙනා දුනිත් ගැන කතා වුණා, ජාත්‍යන්තර මාධ්‍ය කතා වුණා, විශේෂයෙන්ම ඉන්දියාවේ දුනිත් වෙල්ලාලගේ ගැන ගොඩක් කතා බහට ලක් වී තිබෙනවා. එදින් ඉන්දියාවේ IPL තරග සංවිධායකවරු මේ වෙනකොට දුනිත් වෙල්ලාලගේට ලන්සුවක් පවා තියලා තියෙනවා. මෙන්න මේ ගානට විකිනේ, මෙන්න මේ ගානට විකිනේ IPL වෙන්දේසිකද කියලා. ඉතින් සන්රයිස් හයිද්‍රබාඩ් කණ්ඩායමේ අයිතිකාරණිය වන කාව්‍යා මාරන් මහත්මිය පවසා තිබෙන්නේ චර වෙන්දේසිකට ගියත් දුනිත් වෙල්ලාලගේව තමන්ගේ කණ්ඩායමට ගැනීමට ඇය අපේක්ෂාවෙන් සිටින බවත් දක්වා තිබෙනවා. ඉතින් සන්රයිස් හයිද්‍රබාඩ් කණ්ඩායම විතරක් නෙමෙයි අනිත් හැම කණ්ඩායමක්ම මේ වගේ දක්ෂ ක්‍රීඩකයන්ව ඩැහැ ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම කාව්‍යා මාරන් කියන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන ගොඩක් අවධානයෙන් ඉන්න කෙනෙක්. බඩ මතක ඇති වනිදු හසරංගලාට එහෙම ගොඩක් අවධානයෙන් හිටපු කණ්ඩායම් අයිතිකාරණියක්. ඉතින් දුනිත් වෙල්ලාලගේව අනිවාර්යෙන්ම IPL ඔප්ෂන් එකට දැම්මොත් ඇය මිලදී ගැනීමට සූදානම්ින් සිටින බවත් දක්වා තිබෙනවා. ඉතින් ඔබටත් මේ ගැන මොකද සිතන්නේ? ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.